ෆයිබෝක්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 මතන්න. අයිබෝවන් ඔබ එක්වන්නේ අදදරන මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථමෙන් නවධානය පුවත් සිරස් තල වෙත. අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී දළදා සමිඳුන් බැඳ පුදා ගනී. විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් දුරයෙන් ඉවත්වීමේ සූදානමක්. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රත්තලක මිල රුපියල් 5කින් නිහල දමන බව බේකරි හිමියන්ගේ සංගමය කියයි. විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් දුරේ වැඩ භාර ගනී. මේ ඔබේ මුහුණට විටමින් තෙරපි දෙන වෙලාවයි. ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඒ වැඩභාර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයාගේ සාම්ප්‍රදායික දළදා සමිඳුන් වැඳපුදා ගැනීමේ චාරිත්‍රයට අනුවයි. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10:20ට පමණ දළදා මාලිකාවට පැමිණියා. එම අවස්ථාවේදී දළදා මාලිකාව අසලට පැමිණ සිටි බැතිමතුන්ට අභිනව ජනාධිපතිවරයා දැක ගැනීමට අවස්ථාව ලැබුණා. අනතුරුව ජනාධිපතිවරයා දළදා මාලිකාවට පිවිසියේ මගුල් පෙර සහ සක්හඬ මැද්දේ. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් විසින් අභිනව ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුරායුධකරුවන් පෙරටු කොට ගනිමින් දළදා මාලිකාවට පිවිසුණා. දළදා සමිඳු වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා අමුත්තන්ගේ සටහන් පොතෙහි විශේෂ සමරු සටහනක් තැබුවේ සිරිත් සම්මතයට ගරු කරමින්. Thank you.
පසු හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේවරයා සමග සුහද කතාබහක නිරත වුණා. මේ මොහොතේ ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ආණ්ඩුවෙන් ඉවත්ව යාම බවත් ඒ සිදුකිරීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. දෙරණ වාදපිටිය වැඩසටහනට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. දරුවාගේ අස්ති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ මානසික ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමට දායක වන කැල්සියම්, විටමින් සී සහ යකඩ අඩංගු මයිලෝ සමගින් පෝෂණයෙන් ඉදිරියට. පක්ෂනායක රැස්වීමක් තියෙනවා කතානායකතුමත් එක්ක. ඉදිරියේදී මොකද්ද කරන්නේ ක්‍රමයේ සහ මම දන්න තරමින් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාකච්ඡාවක් කරා. මේ බලය හුවමාරු කිරීම සම්බන්ධයෙන් එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා. පරිණත දේශපාලඥයෙක් හැටියට එතුමා නිවැරදි තීරණයක් අරගෙන තීරණේ ලබා දෙයි. ඒ නිසා කිසිම ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ ඔබතුමාලා. බලයෙන් අයින් වීම පිළිබඳ අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ලෑස්ති අයින් වෙන්න මේ රඳවගෙන ඉන්නේ. දැන් ක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්න පුළුවන් කියලා එහෙම රඳවගෙන ඉන්නේ. ඒක මොකද මැන්ඩේට් එක පැහැදිලි. ඒ මැන්ඩේට් එක පැහැදිලි නම් ඒක අපි මෙතනින් බැහැල යන්න ඕන. ඒකට අපි ලෑස්ති. මැන්ඩේට් එක ලැබුණාට පස්සේ විපක්ෂයක් හැටියට අපිට තියෙන්නේ දැන් ටික කලක් බලාගෙන ඉන්න. ඒ නිසා හොඳම දේ තමයි අපි ඉල්ලස් වෙන එක. ඒක කෙරෙනවා. ඒක අල්ලන් ඉන්නේ. බලය හුවමාරු වීමේදී 2015 දින 100 ආණ්ඩුවක් ගියා. එතකොට අපි පාර්ලිමේන්තු විසිරුවන්න හැකියාව තිබුණා. නමුත් විසිරුවේ නැත්. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායකයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පස්සරු 4:30 අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේද, එසේත් නැත්නම් විපක්ෂයේ කටයුතු කරන්නේද යන පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්. මේ අතර තනතුරුවලින් ඉල්ලාස්වී ආණ්ඩුව බාරදීමට සූදානම් බවට අද පස්සරුවේ අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද අද පුවත්පත් වාර්තා කර තිබුණා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සීමිත අමාත්‍යවරුන් පිරිසකගෙන් සමන්විත භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බවද එහි සඳහන්. පසුගිය සමයේදී දූෂණ චෝදනා එල්ල වූ දේශපාලඥයින් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක්රැස් වීමට උත්සාහ දරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. හොරණ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දැන් බොරුවලවල් එහෙම තියෙනවා. මුරුංගාතුගලත් වාඩි කරෝන. විශේෂයෙන්ම සටකපට දේශපාලඥයෝ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වටේ කරගෙනවා. හොරකම් කරලා තමුන්ගේ මඩිය තර කරගත්ත, බැංකු ගිණුම් තර කරගත්ත ඒ කණ්ඩායමත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වටේ දැන් කරගෙනවා. හැබැයි දූෂණයෙන් තොර, වංචාවෙන් තොර, නාස්තියෙන් තොර විඥානයක් සහිත දේශපාලඥයෝ ටිකක් ඈත් වෙලා බලාගෙන ඉන්නේ. මේ පොදුවේ සෑම පක්ෂයක පහේ අය ගෝඨාභය මැතිතුමා ගැන මාත්සේ වූ බලාපොරොත්තු තියාගෙන ටිකක් ඈත් වෙලා බලාගෙන ඉන්නවා. ඒකීය රාජ්‍ය සංකල්පයට එරෙහිව කිසියෙකුටත් ජනාධිපතිතුමෙන් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී ඊයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. අලුත ආණ්ඩුවක් පිහිටවීමේ වැඩකටයුතු වලට දැන් නිරත වෙමින් සිටිනවා. අපි පාර්ලිමේන්තුවේ ජනවරම නැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන උදවිය පරාජයට පත් වී හමාරයි. අපේ රජයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ගොඩනැගීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව අපි ප්‍රකාශ කරන්න කැමතියි. වෙනුවෙන් ජනාධිපතිතුමා සාකච්ඡා රාශියක් පවත්වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි ආණ්ඩුවේ නායකයා. ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ මූලාසනය දරන්නේ ජනතා විසින් ප්‍රතික්ෂේප කරපු න්‍යායගෙන් භාගයක් අස්සලා ගෙදර ගිහිල්ලා තිබරයි. ඇමතිකම් වලින් තව ටික දෙනයි අස්සලා යන්න ඉන්නේ. ගෞරවයන්විතව ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හිස නමල දුන් තීන්දුවට ආණ්ඩුව සහ රට ගෙනියන වගකීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රාජනායකත්වයට බාර දීමයි යුතුකම. ඒ සියලු දේ ඉෂ්ට වෙනවා. අනාගතයේදී ආණ්ඩුව පිහිටනවාදී රිසල් බදුරිදින් හෝ රවුපකින් යන මන්ත්‍රීවරුන් ඒ අදාළ කණ්ඩායම් සම්බන්ධ කරගන්නවද මේ ආණ්ඩුවට? සංඛ්‍යා ප්‍රශ්නයක් නැහැ අපිට. කිසිම සංඛ්‍යා ප්‍රශ්නයක් නැහැ. විශ්වාසයෙන් කියන්න පුළුවන්ද ඔහුට අවස්ථාවක් දෙන්නේ නැහැ කියන එක? නෑ, අපේ එහෙම තීරණයක් කරන්නේ නැහැ. එවැනි අයව ගැනීමට කිසිම තීරණයක් කරන්නේ නැහැ. අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒකීය රාජ්‍ය පිළිගන්නේ නැති උතුරු නැගෙනහිර එකතු කරන්න සූදානම් වෙන කුමන්ත්‍රණ කරුවන්ට කිසි ලෙසකින් මේ ජයග්‍රහණය ආපසු හරවන්න ඉඩ ලැබෙන්නේ නැහැ කියන එක අපි කියන්නේ.
මැතිවරණින් පසුව නැවතවරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ස්වභාවිකවම හිමිවන බව එම පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වේදින්නගුරු ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමේ දිගටම ඉන්නවද? මොකක්ද කියලා නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාල මණ්ඩලයේ තීරණයක් මත ඔබතුමා දන්නවා මැතිවරණය ආසන්නයේදී ගරු ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිකමින් ඉවත් වුණ තාවකාලිකව එළ වැඩ බලන සභාපතිවරයෙක් විදිහට ඒවකට මම හිටියේ ජේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන්. මම වැඩ බලන සභාපතිවරයා වශයෙන් මේ මැතිවරණ කාල සමයේදී කටයුතු කරනු ලැබුවා. මැතිවරණ අවසානයි. මැතිවරණ අවසාන වුණාම ස්වාභාවිකව නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට අපේ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධුරයට පත් වුණා. ඒ ස්වාභාවික ක්‍රියාවලිය. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්‍රක මිල රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පවසනවා. අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රීමා සමාගම හා පාරිභෝගික කටයුතු අධිකාරිය පිටිමිල සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන තෙක් මෙලෙස මිල ඉහළ දැමීමට කටයුතු කරන බවයි. දැන් මේ මාසික පමණ කාලයක ඉඳලා පිටිමිල අඩු වෙනවා වැඩි වෙනවා. 15 වෙනිදාත් අවසන් වුණාට පසුගිය රජය විසින් පිටිමිල රුපියල් 820කින් වැඩි කරා. පසුවෙන්දා මැතිවරණයක් බැවින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරු කීප දෙනෙක් ඒ පිටි සමාගම් වලට තර්ජනය කළා. తాවකාලික හෝල් කරා. නමුත් නොවැම්බර් 16 නැවතත් මේ පිටිමිල වැඩි කරා. 16 වෙනිදා ඉඳලාම අපේ ලංකාවේ ඉන්න සියලුම බේකරි හිමියන්ට වැඩි මිල පිටි ගන්න සිද්ධ වුණා. අපි බලාගෙන හිටියා මේක නැවත වාරයක් අඩු කරයි දෝ කියලා. අපි සෑහෙන උත්සාහයක් දරුවා අඩු කරගන්න නමුත් බැරි වුණා. ඊයේ දිනෙත් අපි පාරිභෝගික අධිකාරිය සමග සාකච්ඡා කරා. ඉතින් එතුමාලා කියනවා අපි වැටලීම් කරනවා, මේක නීති විරෝධී. මොන වැටලීම් කරත් අපිට කියන්න තියෙන්නේ අපිට පිටි ගන්න සිද්ධ වෙලා තියෙන්නේ වැඩි මිලට. ඊයේ දිනේ අපිට ප්‍රීමා සමාගමෙන් ඊමේල් එකක් කියලා තිනවා මිල වැඩි කරලා තියෙන්නේ. ඊට අමතරව මේ පාරිභෝගික අධිකාරියට විරුද්ධව ඒගොල්ලොත් නඩු පවරනවා. මේ වැටලීම් සිද්ධ කරොත් ඒගොල්ලෝ සියලු වගකීම් ගන්නවා කියලා. ඉතින් අපි කියනවා දෙගොල්ලත් එක්ක සාකච්ඡා කරලා මේක විසඳලා දෙන්න. එතකන් අපිට අකමැත්තෙන් උනක් කියන්න සිද්ධ වෙනවා. අද මැදියම ආත්තේ ඉඳලා తాවකාලිකව පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කරන බව. මේ මිල වැඩි කිරීම සිද්ධ කරන්නේ පාන් වලට පමණයි. අනිකුත් පොඩි කෑම වලට අපි අද සංගමයේ විසින් කිසිම මිල වැඩි කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලඥයෙක් වූ අභාවප්‍රාප්ත දීමෝ ජයරත්න මහතාගේ දේහය අද දහවල් සිය ගම්පොළ පිටිසියේ නිවස වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ මහතා ඊයේ අභාවප්‍රාප්ත වන විට 88 වෙනි වියේ පසු වුණා. දිසානායක මුදයන්සේලාගේ ජයරත්න මහතා උපත ලැබුවේ 1931 වර්ෂයේ ජුනි මස 4 වන දිනයි. 1970 මහ මැතිවරණයට ගම්පොළ ආසනයෙන් ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිමු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු කිහිපයක තනතුරු රැසක් දරූ කීර්තිමත් දේශපාලනඥයෙක්. එතුමා විසින් 1994 පොදු පෙරමුණු රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සම්පත් අමාත්‍ය ධුරය දරූ අතර ඉන් අනතුරුව කෘෂිකර්ම ආහාර සහ සමුපකාර අමාත්‍ය ධුරයත් තැපැල් විදුලි සංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍ය ධුරය මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයත් ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක් හොබවනු ලැබුවා. දීමු ජයරත්න මහතා මෙරට 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට පත් වූයේ 2010 වර්ෂයේදී. ඒ සමග එතුමා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ධුරයද දරුවා. දීමු ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ඇතුළු දරුවන් 3 දෙනෙකුගේ පියෙක්. මහනුවර පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය කුරුණෑකල සිට රතපැලපාලියකින් ගම්පල නිවස වෙත රැගෙන ඒමට නියමිතයි. ජයරත්න මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා දින සිදු කෙරෙන බව පවුලේ සමාජිකයින් දැනුම් දෙනවා. හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ පවතින වෛද්‍ය උපකරණ හිඟයක් හේතුවෙන් එහි ප්‍රතිකාර ලබන වක්කොඩු රෝගීන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා. ඔවුන් පවසන්නේ දැන් දින 5ක පමණ සිට තමාට රෝහලෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වූ බවයි. හිඟුරක්කොඩ රෝහලෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 600 දෙනෙක් පමණ සිටින අතර එන් දින 2කට වරක් රුධිර කාන්දුකරණය කිරීමට අවශ්‍ය රෝගීන් 20 දෙනෙකු පමණ සිටිනවා. නමුත් දැනට දින 5ක පමණ කාලයක සිට හිඟුරක්කොඩ රෝහලෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව තමා දැඩි අපහසුතාවට පත්ව සිටින බව එම රෝගීන් පවසනවා. ඒ රුධිර කාන්දුකරණ ඒකකයේ පවතින උපකරණ හිඟයක් හේතුවෙන් යන්න දියවන්නේ නැහැ. ගන්න දරුණ නැහැ. කොළඹින් ලොරියක් පිටත් වුණාලු ඒක එන වෙලාවක් දන්නේ නැහැ.
ආවේ ඉතින් ඇවිල්ලා දැම්මේ අපිට අමාරුවෙන් ඉන්නේ. මොකද දින ගාන ආපුවන් පස්සේ බඩේ වතුර එකතුනම් පස්සේ ඇවිදින්නත් බැ. කතා කරගන්නත් අමාරුයි. ඉතින් දැන් මෙතෙන්ට ආවට පස්සේ තමයි දැනගත් කටු නැහැ කියලා. දැන් ඉතින් කටු කොළඹින් එනවලු කොයි වෙලාවට එනවද කියන්න දන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය DSA ජයසිංහ මහතා පැවසුවේ හිඟුරක්කුඩ රෝහල් බලධාරීන් උපකරණ හිඟය සම්බන්ධයෙන් මේ වන තෙක් තමාට කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. අනුරාධපුර ස්වර්ණමාලි මහසෑරදුන්ට පැළඳවීමට නියමිතව තිබෙන රන්පාදම සහිත නව චූඩාමාණික්කයේ වැඳපුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ඊයේ දිනෙත් පැමිණියා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නව චූඩාමාණික්කයේ ප්‍රදර්ශනය කරන අතර මහජනතාවට අද රාත්‍රිය දක්වා ඒ වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් අමරිකාවේ නිව්යෝක්කේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද එක්ව සිටියා. ගොඩගම බොරැල්ල මාර්ගයේ හබරකඩ ප්‍රදේශයේදී කැබ්‍රතයක් තිරෝදරතයක හා තවත් කැබ්‍රතයක් ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් කැබ්‍රත දෙකම මාර්ගය අසලින් ගලා බසින ඇලමාර්ගයකට පෙරළී තිබෙනවා. නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද සිය ධූරයේ වැඩ බාරගත්තා. ඒ ආරක්ෂක අමාත්‍යංශයේදී අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණි නව ආරක්ෂක ලේකම්වරයා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව පෙරවරු 9:15ට යතුණු සුබ මොහොතින් ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙරට නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනේ පත්කනු ලැබුවා. 1982 දෙසැම්බර් මස 4 වන දින සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ නිලයන් දරමින් කටයුතු කළ කමල් ගුණරත්න මහතා මානුෂ්‍ය මෙහෙයුමේදී 53 සේනාංකයට අණතිමින් වසර 30ක් පුරා පැවති යුද්ධයේ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන් රණවිරුවේ. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.